මේ විඩියෝ එකෙන් මම කතා කරන්නේ estimations ගැන. එතකොට මෙතනදී estimations අපි කතා කරා කොටස් දෙකක් තියෙනවා කියලා. එකක් තමයි point estimations, අනිත් එක තමයි interval estimation. එතකොට අපි population එකක් ගත්තොත් මේ population එකේ තියෙන parameters, ඒ කියන්නේ අපි ගත්තොත් ළමයි 2000ක් ඉන්නවා කියලා ගත්තොත් ළමයි 2000ගේ GPA ගත්තොත් මේ ළමයි 2000ගේ GPA එකේ mean value එකක් දන්නේ නැහැ. එතකොට ඒක parameter එකක්. එතකොට අපි ගත්තොත් ඒකේ variance එක අපි variance එක දන්නේ නැහැ. ඒවා අපි unknown parameters කියලා කියනවා. එතකොට මේ unknown parameters අපි හොයන්නේ කොහොමද? ඉතින් මේක අපි normal distribution, ඒ කියන්නේ GPA එක normal distribution එකක් හැටියට දීලා තිබුණොත් අපි මේ parameters කොහොමද හොයන්නේ? ඒ කියන්නේ ඒකට අගයක් හොයන්නේ කොහොමද? ඉතින් මේ අගය සමහර විට mu කියන එක අපි ගන්න පුළුවන්. අපි හිතමු 3.0ක් කියලා mu කියන්නේ mean එක 3.0ක් කියලා. එතකොට මේක සමහර විට මේ වගේ අගයක් වෙන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ රේන්ජ් එකක පිහිටන විදිහට තියෙන්නත් පුළුවන්. එතකොට මේක 3.0යි 2.7යි අතර පිහිටන විදිහට තියෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඉලක්කමක් විදිහට තියෙන එකට අපි කියනවා පොයින්ට් එස්ටිමේෂන් එකක් කියලා. ඒ වගේමයි මේ වගේ රේන්ජ් එකක පිහිටනවා අපි කියනවා ඉන්ටර්වල් එස්ටිමේෂන් එකක් කියලා. හරි, එහෙනම් අපි බලමු මෙන්න මේ පොයින්ට් එස්ටිමේටර්ස් කොහොමද හොයන්නේ කියලා. කියන්නේ දැන් අපිට පොයින්ට් එස්ටිමේටර්ස් හොයන්නේ අතරම අපිට එක ක්‍රමයක් කියලා නැහැ. ඉතින් අපිට කියන්නේ හොඳම ක්‍රමයක් කියලා නැහැ. ඉතින් අපි මේ වීඩියෝ සීරීස් එක කතා කරන්නේ ක්‍රම දෙකක් පිළිබඳව. එතකොට මෙතනදී එක තමයි method of movements, method of movements සහ method of maximum likelihood. ඉතින් මේ දෙක යූස් කරලා තමයි අපි පොයින්ට් එස්ටිමේටර්ස් හොයාගන්නේ. ඉතින් මම මේ දෙක ගැන වෙන වෙනම කතා කරන්නම්.